අපිට කිසිම ගිවිසුමක් රාජපක්ෂවරු එක්ක නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමාට කිසිම සම්බන්ධතාවයක් ඔය රාජපක්ෂවරුත් එක්ක නැහැ. රාජපක්ෂවරුත් එක්ක සම්බන්ධතාවයක් තිබුණා නම් 2022 ගෝඨාභය බංකොලොත් භාවයට අදලා දාලා අසරණ වුණු වෙලාවේ බන්දේසිය තියෙන සජිත් ප්‍රේමදාස මැතිතුමාට විපක්ෂ නායකවරයා විදියට බලය දෙනවා. ඒ නිසා මේ දැන් මඩ ගහන්න හදනවා අපිව නාමල් රාජපක්ෂත් එක්ක එකතු කරලා. අපිට ඔය කවුරුවත් අභියෝගයක් නැහැ. 150 සීමාවේ අපි ඉන්නවා. ඒගොල්ලෝ ඉතුරු 150 බෙදා ගන්න පොර කනවා. ඔබට අඩුමිලට ආහාර සපයන්නත්, ඒ ආහාරවල පෝෂකුනේ සාතික කරන්නත්, ආහාර අකණ්ඩව මාකට් එකට සපයන්නත්. ඒ කියන්නේ ආහාර සුරක්ෂිතතාවය හැදීම රජය මැදිහත් විය යුතු වගකීමක්. මාකට් එකේ මිල වැඩි වෙනකොට මේව හරියන්නේ නැහැ. මාකට් එක මතම තීන්දුව කළා හරියන්නේ නැහැ. එහෙනම් අපි හදනවා වැඩ පිළිලක් දැන් හදලා තියෙන්නේ නිෂ්පාදකයන් සහන ලබා දීම තුලේ නිෂ්පාදන පරිවැයලු කරලා ඔබට අඩු මිලට පෝෂදායි ආහාර අකණ්ඩව ලබා ගන්න පුළුවන් ක්‍රමයක් ජාතික ජනබලයේ ආණ්ඩුවක් පළමු මාස 6 තුල කරලා දෙනවා. බය වෙන්න එපා, ඒක කරන්න බැරි නම් ආණ්ඩුවකින් වැඩකුත් නැහැ. යම් කිසි ස්ථාවරත්වයක් මේ රටේ අත ගොඩනැගිලා තියෙනවද? ඒ ස්ථාවරත්වය බිඳ වැටෙන කිසිම ආකාරයක ඔය ව්‍යාජ විප්ලවවාදී යෝජනා පරාජය කරලා මේ ස්ථාවරත්වය පාත්වා ගැනීම වෙනුවෙන් අපි වෙණී ඉන්නවා, කටයුතු කරනවා මිත්‍රෝ. අද බංගාලි දේශෙන් චූන් වෙච්ච අය කියනවා අපට බැරි වුණා පාර්ලිමේන්තුව ගිනි තියාගන්න, අපට බැරි වුණා ශ්‍රේෂ්ඨාධිකරණය බංගාලි දේශය වගේ ගිහිල්ලා අල්ලගන්න, ඒ වෙන ටිකක් කරගත්තා නම් හරි කියලා අද බය නැතුව කියනවා. ඒ බංගාලි දේශයේ අද සිදුවෙමින් තිබෙන දේ ලංකාවේ සිදු කරන්න ඉඩ දෙන්න එපා. නේද බංග්ලාදේශේ මොකද්ද වෙන්නේ? බංග්ලාදේශේ තෙල් පොලිම් තිබ්බද? ගෑස් පොලිම් තිබ්බද? බංග්ලාදේශේ විදේශ විනිමය අර්බුදයක් තිබ්බද? බංග්ලාදේශේ ආර්ථික කඩාවැටීමක් තිබ්බද? යම් කිසි ප්‍රමාණයක තිබ්බා. නමුත් ඒක මම ලංකාවේ දාවෙච්ච තරම් බරපතල එකක් නෙවෙයි. අන්තිමට සික්කසිනගෝ හොමුණා. සික්කසින තනතුරෙන් ඉලාස්සලා වෙන රටකට පයින්නවා. හිටපු ආරක්ෂක ඇමතිගේ මරලා එල්ලලා මලමිනිය පෙන්නනවා. හිටපු හමුදාපති මරලා නගරය එල්ලලා පෙන්නනවා. මේ ඉන්දු පැසිෆික් න්‍යාය පත්‍රය ලංකාවත් ඉන්නේ ඒකේ. දැන් කුවර විහාර මහදේවිය එහෙම විහාර මහදේවිල හිරේ ගියා ළඟ හිටපු එකාගේ පොකට්ටුවට විදලා. දැන් මගේ අපේ තාත්තේ මේ මැතිවරණ එන්නේ හරි දොස්තර හොයන්න. 21 ඉඳා ගිය අයට සදාකල් මතක ඉඳලා පාඩමක් මේ රටේ සමාජිකයෝ උගන්වනවා කියලා මං තමුන් අස්සර කියන්නේ. ඒ නිසා අපි කොහෙද වැඩ කරමු? මීට වැඩි අපි වැටුණා. අපි 100 ගානක් හිටපු එක අපි බැස්සා 20ට යහපන් ආණ්ඩුවේ. ඔබයි අපි හැප්පුන් නැද්ද? හිර ගෙදර බෙන්දන් අපි හැප්පුන් නැද්ද? ඒ නිසා මිනිස්සු ඒ කාලේ ඔගේ බය නැහැ. කවුරු හරි ඉතරන මිනිස්සු බය කරන්න පුළුවන් කියලා. ඒ යුගයේ අවසන් අපි හරියට මේ වැඩේ සංවිධානය කරගත්තොත් සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ලක්ෂ ගානකින් මැතිවරණය අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා මගේ දැඩි විශ්වාසයක් තියෙනවා. එදා මම කල්පනා කළේ අද බංග්ලාදේශයේ ඇති වෙන තත්ත්වය අපි කවදාවත් හිතුවේ නැහැනේ. හැබැයි ලංකාව මේ වෙලාවේ ඇතිවෙච්ච තත්ත්වය අරගලේ පාරට බැහැලා අර ලාල්කාන්ත කියනවා වගේ පාර්ලිමේන්තුවක් ගිනි කිව්වනම් එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇවිල්ලා ඒක නතර කරගත්තේ නැත්නම් හමුදාව දාලා පාලනය කරේ නැත්නම් පාර්ලිමේන්තුවක් ගිනි තියලා අද අධිකරණයට තීන්දුව දෙන්න වෙන්නේ එහෙනම් කොහමද? අද බංග්ලාදේශයේ වෙච්ච දේ බලන්න. අපි සිංහල දෙමළ මුස්ලිම් කියලා බෙදිලා හිටියොත් බෑ කියන එක මම හැමතැනදීම කියනවා. අපි හදනවා 16 වෙනිදාට සන්ධානය. ඒ හදන සන්ධානයේ ජාතිවාදී එක්කෙනෙක්වත් නැහැ. සමහරු දාලා තිබුණා විශාලතම සන්ධානය කියලා 7 දෙනෙක් එක්ක. බලාගන්නකො 16 වෙනිදාට කොච්චර පුළුල් සන්ධානයක්ද හැදෙන්නේ විතරක් නෙවෙයි රටක් විදියට එකට එකතු වෙලා යන්න පුළුවන් සන්ධානයක් තමයි අපි ගොඩනගන්නේ කියන එකත් මතක් කරනවා.